Hi Bowen, welcome back to Happy Baby and Mom YouTube channel. Only thing other than that, I'm going to show you a video. I'm going to show you a request. I'm going to show you a request. I'm going to show you a diaper change. I'm going to show you a baby clean. I'm going to show you a Only thing other than that, I'm going to show you a video. ඔන්න ඉතින් පළවෙනි වැදගත් දේ තමයි බබාගේ ඩයපර් එක චේන්ජ් කරන්න කලින් අපි හැමදේම ලෑස්ති කරගෙන ඉන්න ඕනේ අපිට අවශ්‍ය වෙනවා මෙහෙම ඩයපර් චේන්ජින් මැට් එකක් එහෙම නැත්නම් රබර් ෂීට් එකක් මොකක් හරි අවශ්‍ය වෙනවා බබාව තියාගන්න එතකොට අපිට බබා මල පහ කරලා නම් අපිට අනිවාර්යෙන්ම පුළුන් අවශ්‍ය වෙනවා වතුර පිරිසිදු වතුරක් එක්ක ඉතින් ඒකත් ලෑස්ති කරගන්න බබා මුත්‍රා කරලා ඒ ඩයපර් එක චේන්ජ් කරනවා නම් අපිට මේ wet tissues විතරක් ප්‍රමාණවත් ඒ ඇරුණාම අපිට බබාව පියදාන්න පොඩි රෙදි කෑල්ලක් අවශ්‍ය වෙනවා ඒ වගේම බබාට චේන්ජ් කරන අනිවාර්යෙන්ම අලුත් ඩයපර් එක බබාට මොන හරි ස්කින් කෙයා ඔයිල් එකක් එහෙම නැත්නම් ඩයපර් රෑෂ් ක්‍රීම් එකක් කාලිප කරනවා නම් ඒක ඉතින් මේ ඔක්කොම අපි සූදානම් කරගෙන තමයි බබාව මෙතනට ගන්නෙ ඉතින් ඩයපර් එකක් චේන්ජ් කරද්දී ගොඩක් වැදගත් දේ තමයි ඔයගලන්ට මම පෙන්වන්න ඕනේ මෙතන ඔයගලන්ට පේනවා ඇති yellow color line එකක් මෙහි තියෙනවා. දැන් බබා මල පහ කරලා එහෙම නැත්නම් බබා යූරින් පාස් කරලා නම් මෙතන මේ line එක ඇවිල්ලා ඔයගලන්ට පේනවා ඇති මේ line එක blue color වෙනවා. දැන් එකපාරක් චෝක් කරලා නම් සමහරක් වෙලාවට මේකෙන් එක ප්‍රමාණ මේ මේ ගානට වගේ blue color වෙනවා. ඊට පස්සේ දෙපාරක් වගේ චෝක් කරලා නම් භාගයක් වගේ blue color වෙනවා. ඉතින් ඔයගලන්ට එකකින් බලා ගන්න පුළුවන්. බබා ගිමේ ඩයපර් එක චේන්ජ් කරන්න ඕනේද කියන එක ඔයගලන්ට මේකෙන් ඇවිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයගලන් අනිවාර්යෙන්ම පරීක්ෂා කරන්න. ඊට පස්සේ අපි බබාව මෙහෙම අරගෙන තියලා එයා යූරින් පාස් කරලා විතරක් නම් අපිට පුළුවන් මේ අලුත් ඩයපර් එක අරගෙන මෙතන මෙහෙම බබාගේ යටට තියලා ඔබලන්ට පේනවා ඇති යටට තියලා ඊට පස්සේ මේ ඩයපර් එක අපිට රිමූව් කරගෙන මේක අලුත් ඩයපර් එක අඳන්න පුළුවන්. හැබැයි බබා කක්කි දාලා නම් අනිවාර්යෙන්ම අපිට මේක මෙහෙම යටට තියලා කරන්න බෑ. එතකොට මේක සමහරක් වෙලාවට අපිරිසිදු වෙන්න වෙයි. ඒකත් බබෙක් වුණාම එයා දඟලනවා. ඉතින් එතකොට ඔයාට ඇවිල්ලා ඒක අමාරු දෙයක්. ඉතින් අපි බලමු එයා කක්කි දාලා නම් මල පහ කරලා නම් ඔයා කරන්න ඕනි පළවෙනි දේ තමයි මේක ඉස්සලා රිමූව් කරගෙන ඉන්න. මේක රිමූව් කරලා බබාගේ කකුල් දෙක මෙහෙම හිමින් සැරේ උස්සලා මේක ගන්නකොට පරිස්සමෙන් බබාගේ කකුල් වල හිම ගෑවෙන්නේ නැති වෙන්න හිමින් සැරේ මේක අරගෙන දැන් මේ උඩ හරි අපිරිසිදු වෙලා තියෙන්නේ නැහැ. එහෙම වුණාම ඔයාට මේ උඩ කොටසෙන් බබාව මෙහෙම පියදලා ඔයාගේ අතේ ගෑවෙන්නේ නැති වෙන්න ඔයාට පුළුවන් මෙහෙම යට කොටසෙනොත් මෙහෙම බබාව පියදලා ගන්න. මෙතන අරගෙන ඔයාට මෙතනම මේ ස්ටිකර් එක තියෙනවා. මේ ස්ටිකර් එකෙන් ඇවිල්ලා ඔයාට මෙහෙම අලව ගන්න පුළුවන් මේක. ඔයා අනිවාර්යෙන්ම ට්‍රෑෂ් කෑන් එකත් ළඟ තියාගන්න. එතකොට ඔයාට මේක ට්‍රෑෂ් කෑන් එකට දාන්න ලේසි. ට්‍රෑෂ් කෑන් එකට දාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ඒ කියන්නේ පිරිසිදු වතුරෙන් බබාව හෝදන්න පියදාන්න. ඉතින් මේ පිරිසිදු වතුර අරගෙන බබාව පියදාද්දී දෙවෙනි වැදගත්ම කාරණාව තමයි ගැහණු ළමෙක් නම් අපි ඉස්සරහා ඉඳලා පස්සට තමයි පිය දාන්න ඕනේ අනිවාර්යෙන්ම පිරිමි ළමෙක් නම් ඒක ප්‍රශ්නයක් නැහැ පිරිමි ළමෙක් නම් ඔයාට පිටිපස්සේ ඉඳලා ඉස්සරහට උනත් පිය දාන්න පුළුවන් හැබැයි ගැහණු ළමෙක් නම් අනිවාර්යෙන්ම මතක ඇතුව ෆ්‍රන්ට් ටු බෑක් ඉස්සරහා ඉඳලා පිටිපස්සට තමයි පිය දාන්න ඕනේ ඉතින් ඔයා ට්‍රෑෂ් කෑන් එකට මේක පියදලා මෙහෙම ඉවත් කරගන්න ඒ පුළුන් ටික ඉතින් බබාව ඔයාට පිරිසිදු කළා ඇති කියලා හිතුණා නම් ඔයාට පුළුවන් තව වෙට් ටිෂු එකකුත් අරගෙන බබාව හිමින් සැරේ පොඩ්ඩක් පියදලා අරින්න. එයා යූරින් පාස් කළා විතරක් නම් ඔයාට
පුළුන් අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම වතුරත් එක්ක වෙට් ටිෂු එකෙන් වට පිය දාන්න පුළුවන් හැබැයි යා කක්කි දාලා නම් පුළුන් වට අවශ්‍ය වෙනවා දැන් මේක මෙහෙම පියද ගත්තෙන් පස්සේ ඔයාට මේ පිරිසිදු රෙදි කෑල්ලක් මොකක් හරි පොඩි සුදු රෙදි කෑල්ලක් හරි මේක ඇවිල්ලා මේ වොෂ් ක්ලෝත්ස් මම අරන් තියෙන ඉතින් මේකෙන් පුළුවන් බබාව පොඩ්ඩක් තෙතමාත්තු කරන්න ඉතින් බබාගේ මේ ඉකිලි හරිය මේ ඔක්කොම බබාගේ හොඳට තෙතමාත්තු කරලා මේක ඉවතුර ටික ඉවත් කර ගන්න මෙහෙම කරලා විතරක් මදි පොඩ්ඩක් බබාව හුලං වදින්න මෙතන එයා ඩ්‍රයි වෙන්න පොඩ්ඩක් තියන්න මේ ප්‍රදේශයේ ඇයි කිව්වොත් වතුරක් එක්ක ඔයා මොන හරි ඩයපර් අයිස්ක්‍රීම් එකක් ගැව්වොත් එහෙම නැත්නම් තව ඩයපර් එකක් මාරු කිරුවොත් මෙතන මේ වතුරට බැක්ටීරියාස් ෆෝම් වෙලා බබාට ඩයපර් රෑෂස් එන්න ඉඩ තියෙනවා අනිත් එක තුවාල වෙන්න ඉඩ තියෙනවා ඉතින් මේ හරිය පොඩ්ඩක් ඔයා එයා ඩ්‍රයි වෙන්න දෙන්න ඕනේ මේක තමයි තුන්වෙනි වැදගත් කාරණාව ඉතින් අනිවාර්යෙන්ම ඔයා මෙතන එයා ඩ්‍රයි වෙන්න දෙන්න. ඒ ඩ්‍රයි වුණාන් පස්සේ ඔයාට පුළුවන් කටින් වුණත් හුලන් ටිකක් පිඹලා ඩ්‍රයි වෙන්න දෙන්න. ඊට පස්සේ ඒ හරිය හොඳට වේලුණාන් පස්සේ ඔයා යූස් කරන ඩයපර් අයිස්ක්‍රීම් එකක් එහෙම නැත්නම් ඔයා යූස් කරන ස්කින් කෙයා ඔයිල් එකක් එහෙම නැතුනොත් පොල් තෙල් ටිකක් වුණත් ඔයාට ගා ගන්න පුළුවන් මේකේ ඩ්‍රොප් එකක් දෙකක් වගේ මෙහෙම අතට අරගෙන ඔයාට පුළුවන් මේ බබාගේ මේ දෙපැත්තේ හොඳට ආලේප කරලා මේ හරියට ඔක්කොම ආලේප කරලා පිටිපස්සෙත් බබාගේ තෙල් ටිකක් ගාලා අරින්න ආලේප කරන්න මෙහෙම ආලේප කලයන් පස්සේ දැන් ඩයපර් අයිස්ක්‍රීම් එකක් හරි පොල් තෙල් ටිකක් හරි නැත්නම් ස්කින් කෙයා ඔයිල් එකක් හරි ආලේප කරන් පස්සේ පොඩ්ඩක් ඒකත් ඇවිල්ලා අර තෙත ගතිය නැති වෙනකන් චුට්ටක් තියලා ඊට පස්සේ ඔයාට පුළුවන් අලුත් ඩයපර් එකක් මාරු කරන්න අලුත් ඩයපර් මාරු කරනකොට මතක තියාගන්න මේ ඉලාස්ටික් තියෙන පැත්ත මේක යටට තියෙන්න ඕනේ මේක යටට තියලා ඔයාට පුළුවන් මේක අඳවන්න ඉතින් ඔයාගේ අලුත ඉපදුණු බබෙක් නම් අනිවාර්යෙන්ම එයාගේ පෙකිනි වල මෙතන කපපු හරියේ තුවාලයක් වගේ තියෙන්න පුළුවන් ඉතින් ඒක වැහෙන්න කවදාකවත් ඩයපර් එක අඳන්න එපා एक हुंदटम वेलनकां वया डायपेक में उड़हरें नमागन इट पस्से वया डायपेक अंदान्न एक तमाई पस्वेनी वेदगत कारनाव अनिवारिम्म डायपेक नवागन वया याट अंदान्न में उड़हरें यागे अर पेकिनी वेला हरिय खपपु हरे बूरिय हरिय वहें नदि वेंद ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ මේකේ තියෙනවා මේ ඩයපර්ස් වල ෆ්‍රිල් එකක් වගේ එකක් මේ ෆ්‍රිල් එක ඔයා පොඩ්ඩක් මෙහෙම දිග අරලා ඒ කියන්නේ එළිය පැත්තට මේක මෙහෙම දිග අරින්න ඉන්න එතකොට ඔයාට මේක ලීක් වෙන එක වළක්ව ගන්න පුළුවන් කිසිම වෙලාවක ලීක් වෙන්නේ නැහැ ඉතින් මෙන්න මෙහෙම තමයි ඩයපර් එක අඳන්නේ ඉතින් ඒක තමයි 6 වෙනි වැදගත් කාරණාව හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා මෙයක් ඇහැරිලා චුටි පුතත් ඇහැරිලා මම කිව්ව ඒ වැදගත් කරුණු 6 අනිවාර්යයෙන්ම මතක ඇතුව ඒ දේවල් ෆලෝ කරන්න පළවෙනි දේ තමයි හැමදේම ලෑස්ති කරගෙන හැමදේම සූදානම් කරගෙන ඩයප් එක චේන්ජ් කරන්න ගන්න දෙවෙනි එක තමයි ගැහන දරුවෙක් නම් පිරිසිදු කරද්දී ෆ්‍රන්ට් ටු බෑක් පිරිසිදු කරන්න පිරිමි දරුවෙක් නම් බෑක් ටු ෆ්‍රන්ට් ඒක ප්‍රශ්නයක් නැහැ අනිත් එක තුන්වෙනි වැදගත් කාරණාව තමයි අනිවාර්යෙන්ම වතුරෙන් පිරිසිදු කළාන් පස්සේ ඒ හරිය එයා ඩ්‍රයි වෙන්න දෙන්න එයා ඩ්‍රයි වෙන්නේ නැතුව තව ඩයපර් එකක් අඳන්න යන්න එපා ඩයපර් අයිස්ක්‍රීම් ආලේප කරන්න යන්න එපා හතරවෙනි කාරණාව තමයි ඩයපර් අයිස්ක්‍රීම් එකක් එහෙම නැත්තම් ස්කින් කෙයා ඔයිල් එකක් එහෙම නැත්තම් පොල් තෙල් ටිකක් අනිවාර්යෙන්ම හැම වාරයකදීම ඔයා ඩයපර් එක චේන්ජ් කරද්දී අලෙප කරන්න අමතක කරන්න එපා. පස්වෙනි වැදගත් කාරණාව තමයි බබාගේ පෙකිනි වල කපපු ප්‍රදේශයේ ඒ බොරිය හරියේ හොඳටම වේලෙනකම් ඩයපර් එක වැහෙන්න අඳන්න එපා. ඩයපර් එක පොඩ්ඩක් නමලා අඳන්න. හයවෙනි වැදගත් කාරණාව තමයි ඩයපර් එකේ ෆ්‍රිල්ස් දෙපැත්ත තියෙන ඒවා එළියට උඩු අතට හරවලා තියන්න. එතකොට කවමදාවත් එතනින් ලීක් වෙන්නේ නැහැ.
ඔගලන්ට තව විශේෂ දෙයක් මට අවසාන වශයෙන් කියන්න ඕනේ මේක මුෂ්ටලා ක්ලෙන්සින් වෝටර් අම මේක ඇවිල්ලා එළියට යනකොට කොහේ හරි යනකොට මේක යූස් කළා මේක ගොඩක් හොඳයි ඒ කියන්නේ ස්කින් එකට ඩයපර් රෑෂස් එන එකක් වළක්වනවා ඉතින් මේ වගේ දෙයක් ඔයාලට ඔන්ලයින් එකේ හරි ගන්න පුළුවන් නම් මේකක් පර්චේස් කරලා ගන්න මම රාත්‍රී කාලයේදී හිමත් බබාව පිරිසිදු කරන්න මේ ක්ලෙන්සින් වෝටර් එක තමයි යූස් කළේ ඉතින් අද දවසේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා මම හිතනවා ඉතමත් ආදරයෙන් ඉල්ලනවා අනිත්‍යත් එක ෂෙයා කරන්න channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න ළඟ තියෙන bell icon එකත් click කරන්න තවත් වීඩියෝ එකකින් ඔබලංව හමු වෙන්න ඔයාට සුබ දවසක් god bless